ලක්තිරණ පුවතකට එහා කිය රටගෙනක කුමක්. අද රට පුරා අපේ රටේ වැඩ කරන ජනතාව මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ජනතා පීඩනයට පත් කරන යෝජනාවලට විරුද්ධව ක්‍රියාමාර්ගවලට විරුද්ධව පාරට බැහැලා තියෙනවා. මේ රටේ මිනිස්සු ජීවත් වෙන්න බෑ. බඩු මිල වැඩි වෙලා උද්ධමනය 70ට 80ට 90ට ගිහිල්ලා තියෙනවා. හැබැයි ජීවත් වෙන දීමනාවක් රුපියල් 20000ක් කියලා දෙන්න කල්පනාවක් නැහැ. අනිත් පැත්තෙන් 100ට 600කින් ලයිට් බිල වැඩි කරලා රටේ අතට හම්බුන පඩිය සොච්චමයි. බැංකු පොලිය වැඩි වෙලා අද බැංකු පොලිය වැඩි වෙච්ච නිසා ණය වාරික කැපෙනකොට පඩිය ඉතුරු වෙන්නේ නැහැ. ලයිට් බිල් ගෙවන්න කොහමද දීමනාවක් දෙන්නේ නැතුව අන්න එයා සියාණ්ඩුව කියනවා බදුත් ගහන්න ඕන කියලා. අද ගහලා තියෙන උපයන විට බද්දත් අසාධාරණ විදියට අපේ රටේ වැඩ කරන ජනතාවට එනිසා රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි වැටපිටාවක් හදලා බදු ගහලා පොලිය වැඩි කරලා අපේ රටේ මිනිස්සුන්ට ලයිට් බිල් වැඩි කරලා ගාස්තු වැඩි කරලා ආණ්ඩුව රනිල් වික්‍රමසිංහයි රාජපක්ෂලයි ගැසට් ගහන වැඩවර්ජන නවත්තන්න. අද හදිසි නීතිය පනවනවා. අත්‍යවශ්‍ය සේවා ගේන්න හදනවා. ගැසට් ගහනවා. වැඩවර්ජන වෘත්තීය ක්‍රියාමාර්ග නවත්තන්න. එනිසා අපි රනිල්ලට රාජපක්ෂලාට කියනවා ගිහිල්ලා බලන්න පාසල් වහලා. අද රෝහල් අඩපණ වෙලා, අද වරාය අඩපණ වෙලා, විදුලි බල මණ්ඩලය අඩපණ වෙලා, දුම්රිය නවතිලා, සීටීබී එක නවතිලා මුළු රටම ආණ්ඩුවේ මේ ක්‍රියාමාර්ගයට විරුද්ධව වැඩ කරන ජනතාව පාරට බැහැලා ඉන්නේ. එනිසා අද මේ පාරට බැහැපු ජනතාව කියන්නේ නවදුරටත් ජනතාව පීඩාවට පත් කරන ක්‍රියාමාර්ගයට නොගෙයින්. බලා මේ ප්‍රජාතන්ත්‍රවාදී අකුල්ලලා මර්ධනය ගෙනල්ලා මේ වැඩ කරන ජනතාව නවත්තන්න නම් හදන්නේ. අපි රනිල්ලට රාජපක්ෂලාට කියනවා මතක් කරගනිල්ලා මේ රටේ මිනිස්සු 69 ලක්ෂයක් තිබිච්ච කෝටා බේරවන්න පාරට බැස්සා. හර්තාල් කරා, වැඩවර්ජන කරා, කන්නොදී යන්න ඇදුවාම කෝටාවට යන්න ඕනේ මුහුදෙන්. එනිසා අද රනිල්ලට රාජපක්ෂලාට අපි කියනවා මේ රටේ මිනිස්සු දරන්න බැරි ජීවන වියදමක් දරනවා. එනිසා වහාම ලයිට් බිල් අඩු කරපල්ලා 20000ක දීමනාවක් දීපල්ලා වහාම මේ උපයනයට ගෙවන බද්ද සංශෝධනය කරපල්ලා. ඒ විතරක් නෙමේ පෙන්ෂන් එකට අත තියෙන එක නවත්තපල්ලා. සාමාන්‍ය කප්පාදුව නවත්තපල්ලා. රටේ මිනිස්සුන්ගේ දේපල විකුණන එක නවත්තලා ජීවත් වෙන්න පුළුවන් රටක් හදපල්ලා. එහෙම නැත්නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය වහාම දීපල්ලා. උඹලට ජනවරමක් නැහැ කියලා රටක මිනිස්සු අද ඔප්පු කරමින් තියෙනවා. එනිසා ගැසට් ගහලා මේවා නවත්තන්න බෑ. විදුලි බිල අඩු කරන ගැසට් ගහපල්ලා. මේ රටේ සේවකයන්ට 20000ක දීමනාව දෙන යෝජනාව ගැසට් එක ගහපල්ලා. බදු අඩු කරන නීති වෙනස් කරපල්ලා. පෙන්ෂන් කපන එක නවත්තපල්ලා. එම වෙන්නේ නැත්තම් උඹලා එළවනකම් මේ සටන ගෙන යන්න සමස්ත වැඩ කරන ජනතාව එක මිටකට එකතු වෙලා වෘත්තීය වේදීන් සියලු වැඩබිම් සියලු දෙනා එක්ක එකතුව මේ සටන අපි අඛණ්ඩව ඉස්සරහට අරගෙනවා. එදාට මුළු රටක ජනතාවත් එක්ක මේ සටන ජයග්‍රහණය දෙක් මේ ආණ්ඩුව එළවලා හෝ මේ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගන්න, මේ රටේ නිදහස දිනා ගන්න, මර්ධනය කෙරෙහිව ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගන්න මේ සටන අඛණ්ඩව ගෙන යන්න ඒ අවශ්‍ය මැදිහත් වීම වැඩ කරන පන්තිය කරනවා කියන එක කියන්න තමයි අද දවසේ මේ සමස්ත මහා වැඩවර්ජනය කරලා ආණ්ඩුවට කියන්නේ. මේ පණිවිඩයට උත්තර නැත්නම් අපි ලෑස්ති ආණ්ඩුව රටේ ජනතාව පීඩාවට පත් කරන ක්‍රියාමාර්ග වෙනස් කරනකම් සමස්ත ජනතාවත් එක්ක මේ සටන ඉස්සරහට අරයන්න. එතෙන්ට එන්නේ නැතුව වහාම වැඩ කරන ජනතාව හඬ කන් දීපල්ලා. වහාම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරපල්ලා. ඡන්ද තියපල්ලා. නැත්නම් ගෙදර යන්න ලෑස්ති වෙලා කියන පණිවිඩය තමයි අද වැඩ කරන ජනතාව මුළු රටෙම දෙන්නේ. ලක්තිරණ පුවතකට එහා කිය රටගෙන කුමක්